Hi, Roshan. Hello. Hi, how are you? චුට්ටක් හරි දැක්කොත් ඔන්න වාගේ අලුත්ම සින්දුව ගැන තමයි අපි ඔන්න කතා කරන්න ලෑස්ති වෙන්නේ channel C YouTube hits program එකෙන්. මොකද හිතන්නේ සින්දුවත් එක්ක කොහොමද ඒකේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල ජීවිතේ? ඔව් අතරම මේක මගේ මේ first song එක. ඒක හිතුවට සෑහෙන්න පිරිසක් මේකට ආදරය කරා. ඉතින් මම හිතන්නේ සෑහෙන්න කිව්වත් සින්දුව දැම්ම කාල සීමාවත් එක්ක trend list එකට add වුණා. සතුටුයි අනිවාර්යයෙන්ම. ඉතින් කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ කවුද වාට? ඔව්. සහාය දක්වන්නේ මේ ගීතය නිර්මාණය කරන්න. මේ ගීතය නිර්මාණය වෙන්නේ අනේ මම දැන් ගායි. ඔව් කියන්නේ මම දැන් ගායකෙක් වෙන කලින් පද රචකයෙක් විදියට වැඩ කීපයක් කරලා තිබුණා. ඊට පස්සේ මේ ගීතයත් ඇත්තරම මේ මම ලියලා තිබ්බේ කවුරු හරි හොඳ ආටිස්ට් කෙනෙක් හම්බුණොත් මේ වැඩම කරනවා කියන බලාපොරොත්තුවක් තිබ්බා. හැබැයි පස්සේ මට හිතුණා මේක පොඩ්ඩක් දැල්ලා බලුවොත් උදායි කියලා වගේ එකක් නිසා channel එක මගේ ඉවෙන්ටි වැඩ කිහිපයක් කරලා තිබ්බා. මම channel එක කිව්ව මෙහෙමයි මගේ පොඩි ඉඩියා එකක් තියෙනවා මේ දාතරේ මේක මමම පොඩ්ඩක් think කරන්න ඕනි. ඕනි කියලා. තමයි පොඩ්ඩක් නිකන් experiment එක වගේ මේක කරලා බැලුවේ. ඉතින් channel එක අහපු ගමන් පොඩ්ඩක් කිව්වා වැඩේ ඕකේ කරලා දාමු මෙහෙමයි කියලා. මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. හිතුවේ නැහැ. කොහොම හරි ඉතින් channel සම්බන්ධ වුණා මේක music කරන්න. ඊට පස්සේ කොහොම හරි TikTok account එකක් add කරා. ඒක තමයි සෑහෙන TikTok වලින් නේද? හරි. ඖෂධීව මේ චරිතය වගේ මියුසික් වීඩියෝ එකට ලබා ගැනීම නැත්නම් දායකත්වය සැපීමට මම හිතන ඒකත් විශේෂ හේතුවක් වෙන්නේ නැති මේ ගීතේ මෙච්චර ජනප්‍රිය වෙන්න. ඔව් ඊට පස්සේ දැන් කොහොම TikTok කට්ටියත් එක්ක මේක අපි හිතුවා ඊට පස්සේ මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකට කවුද මියුසික් වීඩියෝ එක කරන්න කියලා තීරණය කරද්දී රවිදු කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඊට පස්සේ රවිදුව මම සිලෙක්ට් කරගන්නවා මේක මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරන්න. ඊට පස්සේ රවිදු තමයි අයිඩියාක් විදියට කියන්නේ අපි දාතරේ පළවෙනි වැඩේ අපි ඖෂධීව එකතු කරගමුද කියලා. ඒකම ප්‍රචාරත් මම මුලින් හඳුන්වන්නේ කියන්නේ. පස්සේ මම හිතුවා මේ දෙන්න මේ වැඩේ කියන්නේ ඇක්ටිව් පාර්ට් එකට ගත්තොත් හොඳයි කියලා. අපි එහෙනම් කැමති මේ චුට්ටක් හරි දැක්කොත් ගීතේ ලයිව් ආගෙන් අහන්න. කියමු. හරි. හරි. ජීපත් වෙන්නට නම් ලෝකේ මට නම් ඔබේ ආදරේ ඕනේ ජීවත් වෙන්නට නම් ලෝකේ මට නම් ඔබේ ආදරේ ඕනේ එවෙනතක් පෙරයක් ගානේ මට මතක් වෙන්නේ ඔය රූපේ එක සැරයක් පපුවට ලං කරගෙන කිව්වොත් ඔයා මගේ මයිකියා ඒ ඇති ඔයා චුට්ටක් හරි දැක්කොත් ඒ ඇති සත් මට ඔයා මගේ ආදරයයි මගේ ජීවිතයයි දැන් ඔබ නිසා චුට්ටක් හරි ඔත්තේ ඇති සත්තයි මට ඔයා මගේ ආදරයයි මගේ ජීවිතයයි දැන් ඔබ නිසා වාව් ගොඩක් ලස්සනයි. හරි එහෙනම් රොෂාන් කොහොමද ඔයාලා ඉදිරි වැඩ කටයුතු මේ ගීතත් එක්ක මම හිතනවා මේ ශේෂ්ත්‍රයට විතරක් නෙමෙයි තවත් ශේෂ්ත්‍ර කීපයකටම දායකත්වය ලබා දෙන කොහොමද ඔයාලා ඉදිරි වැඩ කටයුතු? දැන් ඉස්සරහට කොමත් මම පද රචනයෙන් සම්බන්ධ වෙන වැඩ කිහිපයක් එන තියනවා දැන් මේ 22 අවුරුද්දේ. ඊට පස්සේ දැන් කොහොමත් මේ ගීතයත් එක්ක පස්සේ මට දැන් අයිඩියාවක් ඉස්සෙල්ලා තියෙනවා තව ගීතයක් කරොත් හොඳයි කියලා. සම්බන්ධ වීම ගැන ස්තුති. එහෙනම් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට channel C YouTube hits program එකෙන් අපි wish කරනවා. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. හරි ඒ වගේම බොහොම ස්තුතියි channel C ගැන කියන්න ඕනේ මොකද හැමදාමත් upcoming artist ලාට මම හිතන්නේ මුලින්ම කතා කරන channel එක තමයි channel C කියලා කියන්නේ. ඉතින් මගේ මම හිතන්නේ පද රචනයෙන් ගත්තාන් පස්සේ නාරි හැකුම් මැනි කැහෙනවද හුස්මෝයා මේ හැම නිර්මාණයක්ම වගේ මම හිතන්නේ channel C එක තුල ප්‍රේ වෙනවා. ඉතින් බොහොම සතුටුයි. අදත් මගේ වැඩේදී මුලින්ම මම කතා කරාට බොහොම ස්තුතියි channel C එකට crew එකට බොහොම ස්තුතියි. ඉතින් channel C අපි දිගටම මේ විදිහට ඔබත් එක්ක ඉන්නවා. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු.